සුබ සන්ධ්‍යාවක් වේවා. පසුගිය ඉරිදා අපි ඉංග්‍රීසියෙන් සාකච්ඡාවක් කළා. කුසලය සහ අකුසලය වෙන්කොට හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ සාකච්ඡාවේදී අපි ක්‍රමවේද 16ක් කතා කළා. ඒ ක්‍රමවේද 16 සඳහන් වන්නේ එක සූත්‍රයක. අපි ඒ සූත්‍රයට කියනවා සේවිතබ්බා සේවිතබ්බ කියන සූත්‍රය. මජ්ඣිම නිකායේ 114 වෙනි සූත්‍රය සේවිතබ්බා සේවිතබ්බ කියන සූත්‍රය. එතකොට දැන් මේ සූත්‍රයේ නම සේවිතබ්බා සේවිතබ්බ කියන එක සන්ධියක් පාලි භාෂාවේ. ඒ කියන්නේ සේවිතබ්බ සහ අසේවිතබ්බ කියන එක. සේවිතබ්බ කියන්නේ අපි කරන් ආශ්‍රය නැත්නම් අපි කියන්නේ සේවනය කළ යුතු දේවල් ටික. අසේවිතබ්බ කියන්නේ සේවනය නොකළ යුතු දේවල් ටික. දැන් කුසලය සහ අකුසලය වෙනම හඳුනා ගන්නට ක්‍රමවේද 16ක් සඳහන් කරන මේ සූත්‍රයේ මම ඊට කලින් මම මේ සූත්‍රයේ ඒ ක්‍රමවේද 16ට යන කලින් මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන පාඩයක් ප්‍රකාශ කරන්න මම හිතනවා ඒක ඇබ්ස්ට්‍රැක්ට් එක වශයෙන් අපිට ගන්නත් පුළුවන්. ඒ කියනවා යතහා රූපං සේවතු අකුසලා ධම්මා අබිවද්ධಂತಿ කුසලා ධම්මා පරිහායන්ති. ඒව රූපෝ නසේවිතප්පෝ. ඒක ඒ කියන්නේ යම් කිසි දෙයක් ආශ්‍රය කරනකොට යම් කිසි දෙයක් කරනකොට තමන්ගේ කුසල් පිරිහෙනවා නම් අකුසල් වර්ධනය වෙනවා නම් අන්න ඒ දේවල් කරන්න එපා. කුසල් දියුණු වෙන්නේ නැත්නම් අකුසල් දියුණු වෙනවා නම් ඒ දේ කරන්න එපා කියලා කිව්වා. අන්න ඒ කුසල් දියුණු වෙන අකුසල් අඩු වෙන ඒ වෙනස්කම සිද්ධ කරගන්නට මේ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ කාරණා 16ක් කතා කරනවා. අපි දැන් මුලින් ඉඳලා ඒ කාරණා 16 පිළිබඳ අවධානයට ලක් කරමු. පළවෙනි කාරණාව තමයි මයිට කලින් කියන්න අවශ්‍යයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කරනවා. හැබැයි මේකේ විස්තර කතනය කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ. දැන් පළවෙනි ක්‍රමවේදය තමයි කාය සමාචාරය. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා කාය සමාචාරය කොටස් දෙකක් තියෙන. කාය සමාචාරය කියන්නේ මේ කයින් වෙන හොඳ හෝ නරක. උන්වහන්සේ පෙන්නුම් කරනවා කය සම්බන්ධව සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කොටස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ ශාරීරියේ මගින් සිදුවෙන ඒ ක්‍රියාවලින් නැත්නම් කටයුතු ක්‍රියාවන් වල තිබෙනවා වර්ධ ආශ්‍රය නැත්නම් ආසේවනයේ කළ යුතු පැත්තකුත් ආසේවනයේ නොකළ යුතු පැත්තකුත් දෙපැත්තක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ හුඟක් කාරණාවල කාරණා 16න් ගොඩාක් ඒවයි තංච අඤ්ඤමඤ්ඤං සමාචාරං. ඒ කියන්නේ දැන් අපි හිතමු සේවනයේ කළ යුතු පැත්තක් තිබෙනවා සේවනයේ නොකළ යුතු නැත්නම් නැත්නම් අපි දිනු කරගත යුතු පැත්තක් තියෙනවා දිනු නොකරගත යුතු පැත්තක් තියෙනවා. ඒ දෙකෙන් එකක ඉන්නකොට ඒ දේම තමයි අර්ථවත් වන්නේ. දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් දැන් මේක කාය සමාචාරයේ සේවනය කරන්න ඕන නැත්නම් අපි දිනු කරන්න ඕන කාරණා තුනක් තිබෙනවා. ඒ තමයි ප්‍රාණඝාතය සිදු නොකරන්නට. ඒ වගේම අදත්තා දානීය සොරකම සිදු නොකරන්නට. ඒ වගේම කාමසු මිච්ඡාචාරය නැත්නම් කාමයේ වර්ධවා හැසිරීම නොකරන්නට. ඒතර කවුරු හරි කෙනෙක් ඒක නොකරන තැන ඉඳගෙන ජීවිතය සකස් කරගෙන තිබෙනවා නම් එයාගෙන් ඒකේ අනිත් පැත්ත සිදුවන්නේ නැහැ. ඒ දෙක මියුචුවල් වෙන්නේ නැහැ. ඒ දෙක එකට එක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ වගේම අදත්තා දානය කරනවා නම්, කාමසු මිච්ඡාචාරය කරනවා නම්, ඒතර ඒ කෙනා කොයි වෙලාවකවත් සේවනය කළ යුතු වර්ධනය කරගත යුතු පැත්තේ ඉන්නේත් නැහැ යා. ඒක තමයි කිව්වේ තංච අඤ්ඤමඤ්ඤං සමාචාරං කියලා. ඒතර මතක තියාගන්න කය සම්බන්ධ, ඇඟ සම්බන්ධ කරගෙන අපිට පුළුවන් කුසලයක් අකුසලයක් වෙන් කරගන්න. ඒ කියන්නේ කයින් අපි ප්‍රාණඝාතය කරන්නේ නැත්නම් ඒ වගේම සොරකම කරන්නේ නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැත්නම් ඔන්න අපිට පුළුවන් අනේ ඒක තමයි එක විදියක් කුසලයේ සහ අකුසලයේ වෙන්කොට තීරණයක් කරගන්න අඳුනා ගන්න. ඊළඟට කිව්වා වචී සමාචාරය. වචී සමාචාරය කිව්වයින් පස්සේ වචනේ තියෙනවා සේවනය කළ යුතු පැත්තකුත් සේවනේ නොකළ යුතු පැත්තකුත් නේද? එතකොට ඒකේ වචනේ තියෙන්නේ අපි කවුරුත් දන්නවා මුසාවාද, බොරු කීම, ඊළඟට පිසුනා වාචා, කේලාම් කීම,
ඒ වගේම පරුසා වාචා හිත රිදෙන වචන ප්‍රකාශ කිරීම, ඒ වගේම සම්පප්පලාප, ඒ කියන්නේ තමන්ටත් අනුන්ටත් තැනටත් ස්ථානයටත් වේලාවටත් කිසිම පැත්තකට ගැළපෙන්නේ නැති ප්‍රයෝජනයක් නැති වචන කතා කිරීම. මම මේ හතරෙන් කැමති මේ පරුසා වාචා ටිකක් කතා කරන්න. දැන් පරුසා වාචා කිව්වම හුඟක් අයට හිතෙන්නේ සොයා වර්ඩ්ස් වගේ, නැත්තම් බොහොම අසභ්‍ය වචන පාවිච්චිය පමණක් කියලා. නෑ, අපේ හිත රිදෙන්නේ අසභ්‍ය වචන වලින් පමණක් නෙමෙයි. සමහරවිට අපිට හොඳට කියන වචන වලින් තමයි අපිට ගොඩාක් හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි, කුමන හෝ වචනයක් පාවිච්චි කරනවා නම් අපි තවත් කෙනෙකුට රිදවන්නට ඒක හොඳින් හෝ නරකින් හෝ මිශ්‍ර කරගෙන හෝ ඒ වචන පාවිච්චි කරන්න එපා. එනන අන්තිමට කිව්වා සම්පප්පලාව මේ හතරෙන්, මුසාවාදයෙන්, පිසුනා වාචයෙන්, පරුසා වාචයෙන්, සම්පප්පලාපයෙන් බැහැර වෙනකොට අන්න එතන වචී සමාචාරයේ සේවනය කළ යුතු පැත්ත අපි වර්ධනය කරගන්නවා, අසේවනය කළ යුතු පැත්ත අයින් කළ දානවා. එතන කුසලයේ සහ අකුසලයේ වෙන් කරගන්න. කුසලයේ තමයි ඒවා නොකිරීම නරක දේවල් වචනින් වෙන, ඊළඟට අකුසලයේ තමයි ඒ වචනින් වෙන වැරදි හතර සිද්ධ කිරීම. සාපියෝන සේවනීය අසේවනීය වෙන් කරගත්ත, ඒ කියන්නේ කුසලයේ අකුසලයේ තීරණය කරගත්ත වචනය සම්බන්ධ කරගනි. ඊළඟට මනෝ සමාචාරය තුන්වෙනි අවස්ථාව. මනෝ සමාචාරය කියන්නේ මනස සම්බන්ධ කරගෙන අපට වෙන අපි කරගන්න කුසල් සහ අකුසල්. දැන් මනසින් විශේෂයෙන්ම කාරණා දෙකක් මේ සූත්‍රය කතා කරනවා. ඒ තමයි අභිජ්ජාව සහ ව්‍යාපාදය. අන්න එතන බොහොම වැදගත් දෙයක් තිබෙනවා අපට සාකච්ඡා කරන්න. දැන් අභිජ්ජාව කියන එක ගොඩක් කට්ටිය මේ දැඩි ලෝභය කියලා තමයි කතා කරන්නේ. නමුත් මේ දැඩි ලෝභයට වඩා අදහසක් මේකේ තියෙනවා. කොහොමද කියන්නේ? යන්තං පරස්ස පරවිත්තූප කරණං තං අභිජ්ජාතා හෝති. අහෝ වත යං පරස්ස තං මම අස්සාති. ඒ කියන්නේ මේ අනුන්ගේ දේවල් වලට ආස කරන එක නේද? දැන් අපි හුඟක් වෙලාවට අපි අපේ දේට අපි ආස කරනට වඩා අපි අනුන්ගේ දේවල් වලට ආස කරනවානේ. ඒතර කවුරු හරි කෙනෙක් තව කෙනෙකුගේ දේකට ආස කරනවා නම්, දැඩි ලෙස ආස කරනවා නම් ඒක අභිජ්ජාව. ඒක බරපතලයි. ඇත්ත වශයෙන්ම මේ අභිජ්ජාව නිසා තමයි සොරකමට යන්නේ. දැන් අභිජ්ජාව කියන්නේ මනෝමූලිකව අභිජ්ජාව කරාම අදත්තාදානි කරන්න පුළුවන් ඊට පස්සේ. බොහෝ වෙලාවට අභිජ්ජාව තමයි අදත්තාදානට හේතුවක් වෙන්නේ. ඒක අභිජ්ජාව. ඊළඟට මනසෙන් වෙන දෙවෙනි වැරද්ද තමයි ව්‍යාපන්න චිත්ත. තම ව්‍යාපාද සහගත සිත. ඒක මොකද්ද කියන්නේ? ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති පදුට්ඨ මනසංකප්පෝ ඉමේ සත්තා හඤ්ඤන්තුවා වජ්ජන්තුවා උච්චිජ්ජන්තුවා විනස්සන්තුවා මාවා අහේසෙන්ති. අනේ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ සිතේ තිබෙනවා නම්, සිතේ තම කළා නැහැ, සිතේ තිබෙනවා නම් මේ සත්වයන්ට මම හිංසා කරනවා, මෙයාට මම ගහනවා, මෙයාට මම මෙයාව මරනවා, මෙයා නැති කරනවා, මෙයාව මම චරිතඝාතනය කරනවා, මෙයාට කිසිම සතුටක් කිසිම නමක් ඇති කරන්නේ නැහැ කියලා නරක සිත් ටිකක් ඇති කරගන්නවා. දැන් ඒ හරහා ඒ දේ කිරීම තමයි ප්‍රාණඝාතය කියන්නේ. නමුත් ප්‍රාණඝාතයට කලින් ව්‍යාපාදය තමයි එන්නේ. ව්‍යාපාද සිත. ඒ කියන්නේ ව්‍යාපාදය තමයි ප්‍රාණඝාතයට හේතුව. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෙක බරපතලයි, අර අදත්තාදානිය සහ ප්‍රාණඝාතයට වඩා. මොකෝ මේ දෙක හිඳ තමයි ඒව කරන්නේ. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න, අනුන්ගේ දේවල් වලට ආසා කිරීම සහ අනුන් නැසීමට සිතවිලි මාත්‍රයක් හරි ඇති කර ගැනීම ඉතාම බරපතල කාරණා දෙකක්. අපි සාමාන්‍යයෙන් දකින මිච්ඡා දිට්ඨිය මෙතන නැහැ. මිච්ඡා දිට්ඨිය සාමාන්‍යයෙන් අපි දස අකුසල් වල මනෝමූලික කාරණාවක් වශයෙන් ගත්තට මෙතන නැහැ. මේක මෙතනින් ඒක අයින් කරලා තිබෙනවා. මෙතන මනස සම්බන්ධව වෙන වැරදි දෙකක් කතා කරන්නේ, අභිජ්ජාවයි ව්‍යාපාදයයි. දැන් එතකොට අභිජ්ජාවයි ව්‍යාපාදයයි නොකරනකොට අන සේවනීය කළ යුතු පැත්ත කරනවා. අභිජ්ජාවයි ව්‍යාපාදයයි කරන තැන අසේවනීය කතා කරනවා. අන එතන දැන් කුසලයේ සහ අකුසලයේ වෙන්ව හඳුනා ගැනීමක් තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් එතන මේ දෙක වෙනම හඳුනා ගන්නට. ඊළඟට චිත්තුප්පාද. චිත්තුප්පාද කියන්නේ මේ හිත අපි මොන වගේ දෙයකටද යොමු කරගන්න ඕන හැම වෙලාවෙම. ඒක අපිට හරි වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපේ හිත එක එක තැන්වල යනවා හැම වෙලාවෙම නේද? අපේ හිතට එම්ෆසිස් එකක් තියෙනවා. මොකද්ද අපි අවධාරණය කරන්නේ? මොන වගේ දෙයකටද අපි හිත යොමු කරගන්න ඕන හැම වෙලාවෙම? ඒ කියන්නේ අපි
ජීවිතයේ දවස ගත කරන හැම වෙලාවෙම අද අපි මාතෘකාව තිබෙන්නේ එදිනෙදා ජීවිතේ නේද? සහ හැම වෙලාවෙම මොන වගේ දෙයකට හිත යොමු කරගත්තොත්ද අපට පුළුවන් කුසලයේ අකුසලයේ වෙන් කරගන්න. අපි බලමු. කාරණා හතරක් තිබෙනවා අපිට වර්ධනය කරගන්න. කාරණා හතරක් තියෙනවා අපට බැහැර කරගන්න. දැන් කාගේ හරි හිතක් හැම වෙලාවෙම අභිජ්ජාවෙම තියෙනවා නම් හැම වෙලාවෙම අනුන් සතු දේ අනුන් පිළිබඳ ආසා කර 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 ඉන්නවා නම් ඔන්න ඒක පළවෙනි කාරණා. ඒ වගේම අභිජ්ජා සහගතේන චේතසා විහෙරති. ජීවත් වෙන්නේ නැත්නම් වැඩ කටයුතු කරන්නේ හැසිරෙන්නේ අභිජ්ජාවෙන්. මට කොයි වෙලාවක හරි අර පුද්ගලයාත් එක්ක සම්බන්ධයක් වේවා. මම කොහොම හරි අර පුද්ගලයාත් එක්ක මේ දේ කරගන්න ඕන. මම කොහොම හරි මෙයාගේ දෙයක් ගන්න ඕන කියන වගේ අර සිතිවිලි. අභිජ්ජා සහගත සිතිවිලි. අනුන්ගේ දේවල් ගැනීමට ආසා කරන සිතිවිලි ඇතුව වාසය කිරීම දෙවෙනි එක. තුන්වෙනි එක ව්‍යාපාදවා හෝති. කවුරු හරි කෙනෙක් හැම වෙලාවෙම ව්‍යාපාදයෙන් නම් කටයුතු කරන්නේ. මං අර යාට ගානවා, මරනවා, මං එයාට විරුද්ධව ඊමේල් එකක් යවනවා, මං එයාට විරුද්ධව පෙත් සමක් ගහනවා, මං එයාගේ චරිතය ඝාතනය කරනවා. මෙන්න මේ වගේ සිතිවිලි නේද? දැන් හුඟක් අයට ඕවනේ තියෙන්නේ සමාජය ගත්තයින් පස්සේ නේද? එතකොට ඒ තුන්වෙනි එක. ඒ වගේම ව්‍යාපාද සහගතේන චේතසා විහෙරති. ව්‍යාපාද සහගත චේතනා ඇතුව දවසේ කටයුතු කිරීම. හැම වෙලාවෙම ඒ සිතිවිලිත් එක්කයි හොඳ වැඩක් කරන්න ගියත් කරන්න. එතකොට ඒ හතර තමයි ආසේව නැත්නම් සේවනයේ නොකළ යුතු හතර. ඒවා අකුසල්. එතකොට ඒයින් බැහැරුණා නැත්නම් අනබිජ්ජාලු හෝති, අනබිජ්ජා සහගතේන චේතසා විහෙරති, අව්‍යාපාදවා හෝති, අව්‍යාපාද සහගතේන චේතසා විහෙරති. ඒ කියන්නේ අභිජ්ජාව නැහැ, අභිජ්ජා සහගත සිතිවිලි වලින් වාසය කරන්නේ නැහැ, ව්‍යාපාදය නැහැ, ව්‍යාපාද සහගත සිතිවිලි වලින් වාසය කරන්නේ නැහැ. අන්න එතන කුසලින ආසේවනේ කළ යුතු පැත්ත තමයි හතර. අන්න ඒ නිසා ඒ දෙපැත්ත නැත්තම් ආසේවනේ කළ යුතු කාරණා හතරක් කියනවා, ආසේවනේ නොකළ යුතු කාරණා හතරක් කියනවා. ඒ කියන්නේ මේ හතර, ඒ කියන්නේ අනබිජ්ජාව, අනබිජ්ජා සහගත සිත, අව්‍යාපාදේ, අව්‍යාපාද සහගත සිත කියන මේ හතරට තමයි අපේ හිත හැම වෙලාවෙම යොමු කරගන්න. චිත්තුප්පාදේ කියන්නේ අන්න ඒකයි. ඊළඟට කතා කරනවා සංඥා පටිලාභය පස්වෙනි කාරණාව. සංඥා පටිලාභය කියලා කියන්නේ මේ අපි දන්නවා සංඥාව කියන්නේ අපි ඕනෑම දෙයක් සම්බන්ධව පුද්ගලික ගැන මුලින්ම අපි ගන්නා අපි ලබා ගන්න හඳුනා ගැනීම සංඥාව කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් perception කියලා කියනවා. එතකොට දැන් කුසලයේ අකුසලයේ වෙන් කරගන්න තීරණය කරගන්න සංඥාව බරපතල ආකාරයෙන් බලපානවා. ඒ කියන්නේ එතෙන්දී අපට කාරණා හතරක් අර උඩින් කියපු කාරණා හතරම තමයි බලපාන්නේ. දැන් මෙතන උදාහරණයක් කියනවා. කවුරු හරි කාගේ හරි හිත හැම වෙලාවෙම අනුන් සතු දේ ගන්නට නැත්නම් අභිජ්ජාවෙන් නම් තියෙන්නේ. ඊළඟට කියනවා අභිජ්ජා සහගතයි සංඥාය විහෙරති. අභිජ්ජා සහගත හඳුනා ගැනීමකින් නම් වාසය කරන්නේ. සමහර කට්ටිය බලන් ඉන්නේ ගන්නනේ වෙලාව බලාගෙන හඳුනා ගැනීම ඇති කරගෙන සංඥා ඇති කරන් ඉන්නේ ඒවා ගන්න. ඒ වගේම ව්‍යාපාදයෙන් වාසය කරන්නේ ඒ වගේම ව්‍යාපාද සහගතය සංඥාය විහෙරති. ව්‍යාපාදය කියන්නේ අනුන් නැසීමේ, අනුන් බිමට දැමීමේ, අනුන් පල්ලෙහාට දැමීමේ, අනුන් තල්ලු කර දැමීමේ සංඥාවෙන් වාසය කරන්නේ. ඒ හඳුනා ගැනීමයි තියෙන්නේ. කොයි වෙලාවෙත් බලන් ඉන්නේ ගහන්න, බිමට දාන්න, වට්ටන්න. අනේක තමයි ව්‍යාපාද සහගත සංඥාව කියන්නේ. එතකොට දැන් මේ හතරින් වළකිනවා නම් අන්න එයාගේ සංඥාව පිළිවෙලකට හරියට ලැබිලා තියෙනවා. මේ හතරෙන් වලකින් නැත්නම් එයාගේ සංඥාවේ ප්‍රතිලාභය හොඳ නැහැ. එතකොට එයා කරන්නේ ආසේවනේ නොකළ යුතු පැත්ත. ඒතර සේවනයේ කළ යුතු පැත්ත තමයි අවිද්‍යාවෙන් වැළකීම, අවිද්‍යා සහගත සංඥාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම, ව්‍යාපාද සහගත සංඥාවෙන් වැළකීම. මේ හතර කරනකොට ඒ හරහා ලැබෙන සංඥාව ඉතාම වැදගත්. ඒ සංඥාව අපට ඒ සංඥාව තුළ අපට කුසල් රැස් කිරීමක්, අපිට කුසලයේ වෙන් කරගන්න අකුසලයෙන් හැකියාව ලැබෙනවා. ඊළඟට කිව්වා දිට්ටි පටිලාභය. දැන් අපි දන්නවා සංඥාවත් එක්ක ඊට පස්සේ අපට එන්නේ මොකද්ද? දෘෂ්ටියක්. දැන් අපි යම් කිසි දෙයක් මුලින්ම හඳුනාගත්ත ගමන්ම ටික වෙලාවක් යනකොට අපි දෘෂ්ටියක් ඇති කරගන්නවා, දිට්ටියක් ඇති කරගන්නවා. බොහෝ වෙලාවට සංඥාවෙන් අපි ගන්න දිට්ටි යථාර්ථය දූෂණය වෙන දේවල්. අපි හදාගන්න දෘෂ්ටි නේද? අපි හුඟක් වෙලාවට හැම වෙලාවෙම අපි කරන්නේ මේ අපිට අපි ගන්න සංඥා අඳුනගන්නේ නැහැ, එක්කෝ වැරදි සංඥා ගන්න. ඒ හරහා අපි දෘෂ්ටි නිර්මාණය කරගන්නවා. එතකොට දැන් මෙතන කියනවා සංඥායෙන් පස්සේ අපට එන්නේ දිට්ඨිය. අපි කියනවා දිට්ටි පටිලාභ.
එතකොට දිට්ටි පටිලාභ කියන්නේ කොහොමද අපි දිට්ටිය හරහා කුසලයේ සහ අකුසලයේ වෙන් කරගන්නේ. කියන්නේ සේවනය කළ යුතු පැත්තත් සේවනය නොකළ යුතු පැත්තත් තීරණය කරගන්නේ. ඒකට කාරණා 10ක් බලපානවා. මෙතන කතා කරන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි. මෙතන අර සම්මා දිට්ඨි සූත්‍රය කතා කරන සම්මා දිට්ඨිය ඒ විශාල කාරණාව නෙමෙයි. මෙතන කියන්නේ ලෞකිකව ලෝකේ ඕනම කෙනෙක් මේ 10 පිළිබඳ විශ්වාසයක් තිබෙන්න ඕන. මේ 10 පිළිබඳ විශ්වාසයක් නැති වුණාම වෙන්නේ එයාට හරි දෘෂ්ටියක් ඇවිල්ලා නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොනවද ඒවා? නත්ති දින්න. ඒ කියන්නේ දුන්න දේ, පූජා කරපු දේ, දුන්න දේ ආමිස වශයෙන් පූජා බුද්ධි සහ මේ ඒ ආකාරයෙන් දුන්නේ ඒවා පිළිබඳව ඒ දේ දීම පිළිබඳ විශ්වාසයක් තිබෙන්න ඕන. නත්ති ඉට්ටන්. දැන් මේ මෙතන කතා කරන්නේ ඒවා පිළිබඳ විශ්වාසයක් නෑ. ඒ වගේම නත්ති ඉට්ටන්, ඒ කියන්නේ පූජා කරපු දේ. ඉට්ටන් කියන්නේ සාමාන්‍ය ඉෂ්ට වශයෙන් පූජා කරපු දේවල්. හුතං කියන්නේ ඒ කාලේ හැටියට දෙවියන් සම්බන්ධව කරන දේවල්. අපි දන්නවා අපි ධර්මයේ වුණත් දැන් බුදුරජාණන් වහන්සේටත් අපි පූජා ආදී කරනවා. ඒවා පිළිබඳ අපට විශ්වාසයක් තියෙන්න ඕන. නත්ති සුකට දුක්ඛතාන කම්මානම් ඵල විපාකෝ. ඒ කියන්නේ හොඳ සහ නරකවල කර්ම ඵල විපාක නැහැ කියන අදහස. නත්ති අයං ලෝකෝ. ලෝකයක් නැහැ කියලා විශ්වාස කරනවා. නත්ති පරෝ ලෝකෝ. මෙතනින් පස්සේ ඊළඟට ලෝකයක් නැහැ කියලා විශ්වාස කරනවා. නත්ති මාතා, නත්ති පිතා. අන අම්මා නැහැ, තාත්තා නැහැ කියන ඒ අදහස්. ඒවත් බොහොම බරපතල මිත්‍යා දෘෂ්ටික අදහස් නේද? නත්ති සත්තා ඕපපාතික. දැන් අපි දන්නවා සමහර සත්ත්වෝ ඉන්න ඕපපාතිකව ඒගොල්ලෝ නිර්මාණය වෙනවා. ඒ වගේම නත්ති ලෝකේ සමනක් ප්‍රාක්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය විශේෂයෙන්ම යහපත් තැන්වලටපත් වෙලා යහපත් දේවල් තුල ජීවත් වෙන අය. ඒගොල්ලන්ව විශ්වාස කරන්නේ. එතකොට ඒ නිසා අනේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ පින්න කරා මේ 10 පිළිබඳ විශ්වාසයක් නැත්තම් මේ 10 පිළිබඳව මේ 10 හරහා තමන්ගේ දැක්ම ඇවිල්ලා නැත්තම් එතනින් සිද්ධවන්නේ හරි දිට්ඨියක් ලැබෙලා නැහැ. ඒතර යහපත් සම්මා දිට්ඨිය කියලා මෙතන කතා කරන්නේ මේ 10 පිළිබඳව තිබෙන විශ්වාසය. ඊළඟට කතා කරනවා අත්ත්‍ය භාව පටිලාභ. එතනත් තිබෙනවා කාරණා දෙකක්. මෙතන අත්ත්‍ය කියන්නේ සම්මුතියක් වශයෙන් ඉන්න තමන්. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනාත්මය තමයි කතා කරේ. නමුත් උන්වහන්සේ පෙන්නුම් කරනවා සම්මුතියක් වශයෙන් තමා කියලා කෙනෙක් ඉන්නවා. ඒතර සම්මුතියක් වශයෙන් ඉන්න තමන්ව අපි යොදාගෙන කොහොමද කුසලයේ සහ අකුසලයේ වෙන් කරගන්නේ? එතකොට එතන පෙන්නුම් කරා සබ්භ්‍යාපජ්ජං අබ්භ්‍යාපජ්ජං. ඒ කියන්නේ කාගේ හරි සම්මුතියක් වශයෙන් තිබෙන තමා නැත්නම් අත්ත කියන අදහස තුල තියෙන්නේ තව කෙනෙකුට හිංසා පීඩාවක් කිරීම නම්. දැන් සමහර කට්ටියගේ ජීවිතේම ඒ අත්ත කියන තැන නැත්නම් තමා කියන අදහසේ ඒගොල්ලෝ ඉන්නේ තවත් අයට පීඩා කරනවා කායික සහ මානසික. අන්න එහෙම පීඩා කරනවා නම් අන්න එතන යා ආසේවනීය නොකළ යුතු දෙයක් කරනවා. ඒ වගේම එහෙම කරන්නේ නැත්නම් පීඩාවක් කරන්නේ නැත්නම් එයා ඉන්නවා එයා කුසලයේ කරන්නේ. එයාගේ ජීවිතේ හැම වෙලාවෙම ව්‍යාපාදයෙන් පිට තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන කෙනෙක් වශයෙන් නම් හැම වෙලාවෙම යාගේ ජීවිතේ හැම වෙලාවෙම අනිත් අයට උදව් කරන අනිත් අයගේ ජීවිත සුරක්ෂා කරන දෙයක් නම් එතනින් අදහස් කරන්නේ එයා අන්නෙතන සම්මුතියක් වශයෙන් තිබෙන අත්ත කියන තැන නැත්නම් සම්මුතියක් වශයෙන් ලැබිච්ච තමන් කියන තැන එයා හරියාකාරව පාවිච්චි කරන කුසලයේ සහ අකුසලයේ වෙන් කරගෙන එයා හඳුනා ගන්නවා. ඊළඟට කිව්වා ඊළඟ කාරණාව කිව්වේ චක්කු විඥාණයට සම්බන්ධ වෙන රූප, සෝත විඥාණයට සම්බන්ධ වෙන ශබ්ද, ගාන විඥාණයට සම්බන්ධ වෙන ගන්ධ, ජීවහා විඥාණයට සම්බන්ධ වෙන රස, කාය විඥාණයට සම්බන්ධ වෙන පොට්ටබ්බ, මනෝ විඥාණයට සම්බන්ධ වෙන ධම්ම. මේ හැම එකකටම තියෙනවා සේවනය කළ යුතු පැත්තක්, සේවනය නොකළ යුතු පැත්තක්, අසේවනය කළ යුතු පැත්ත. ඒ කියන්නේ දැන් කාගේ හරි චක්කු විඥාණයට ලැබිච්ච රූපය
කුසල් වර්ධනය කරන්න නැත්නම් අකුසල් වර්ධනය කරනවා නම් ඒක හොඳ නෑ කියලා කියනවා. අපි ඒක වෙන් කරගන්න පුළුවන් එතන. කාගේ හරි සෝත විඥානෙට ලැබිච්ච සද්ද කුසල් වර්ධනය කරන්නේ නැහැ. අකුසල් වර්ධනය කරනවා නම් අපිට එතන වෙන් කරගැනීමක් තියෙනවා. අපි ඒවයින් අයින් වෙනවා, බැහැර වෙනවා නේද? ඊළඟට කිව්ව අන්තිම කාරණා ටික තමන්ට තිබෙන වස්ත්‍ර, තමන්ට තිබෙන ආහාර, තමන්ට තිබෙන ඉන්න ස්ථාන ප්‍රදේශ, ඒ වගේම තමන් ඉන්න නගරය, තමන් ඉන්න ස්ථානය, තමන් ආශ්‍රය කරන පුද්ගලයෝ තුල තමන්ට කුසලයේ වර්ධනය වෙන්නේ නැත්නම් තමන්ට අකුසල නම් වර්ධනය වෙන්නේ. අපි උඩින් කතා කරපු ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාමීසු මිච්ඡාචාරය, මුසාවාදය, පරුසාවාචය, පිසුනාවාචය, සම්පප්පලාපය, අභිජ්ජාව, මේවා නම් වර්ධනය වෙන්නේ. ඒවා තුලින් අපි පිළිවෙලකට ගැළපෙන විදිහකට බැහැර වෙලා ඉන්න ඕන. ඒවයින් අයින් වෙන්න ඕන. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපට කුසලයේ සහ අකුසලයේ වෙන් කරගන්න පුළුවන් මේ කාරණා 16 හරහා. නැවතත් මම මතක් කරන්නම්, කාය සමාචාරය, වචී සමාචාරය, මනෝ සමාචාරය, චිත්තුප්පාදය, සංඥා පටිලාභය, තිට්ටි පටිලාභය, අත්භව පටිලාභය. ඊළඟට අන්තිමට කිව්වා ඒක එක අදාළ විඥාන වලට සම්බන්ධ වෙන අරමුණු, චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන විඥාන වල අරමුණු. ඊළඟට කිව්වා වස්ත්‍ර, ආහාර, තමන් ඉන්න ස්ථාන, ගම, නිගමය, නගරයේ, ජනපදයේ, පුද්ගලයෝ, මේ හැම දෙයක්ම අරමුණු කරගෙන අපට තිබෙනවා ඒ හැම දෙනාම හරහා, හැම දෙනාම දෙයක්ම හරහා අපේ කුසල් පැත්ත වර්ධනය වෙන්නේ නැත්නම් අකුසල් පැත්ත වර්ධනය වෙනවා නම් අපි පරිස්සම් වෙන්න, අපි ඒවයින් ගැලවෙන්න, අපි ඒවයින් අයින් වෙන්න ඕන. ඒවයින් කුසල් පැත්ත වර්ධනය වෙනවා නම්, අකුසල් පැත්ත බැහැරෙනවා නම්, ඒ දේවල්, ඒ පුද්ගලයෝ අපට ආශ්‍රය කරන්න පුළුවන්. අන්න ඒක තමයි දිනදා ජීවිතේ අපි කොහොමද කුසල් අකුසල් වෙන් කරගන්නේ, තීරණය කරගන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරේ අද. එතකොට මම හිතනවා මේ පිළිබඳව ඔබට අමසි අදහසක් ආවා. ඒ අදහස දියුණු කරගන්න කියලා ඔබට ආරාධනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.